Hai Bowan, මේ ශ්‍රී ලංකා බිස්නස් ටීවී දිනෙන් දිනම ශ්‍රී ලංකාවේ ආර්ථිකය දැඩි වෙනස්කම් වලට භාජනය වෙමින් ඉදිරියට යන අවස්ථාවේදී අපි නැවතත් සම්බන්ධ කරගත්ත ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඒ වගේම ප්‍රවීණ අර්ථ ශාස්ත්‍රඥ ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතා වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්න ඩොක්ටර් විජේවර්ධන අපි මුලින්ම දැනගන්න කැමති ඇමරිකාවේ නඩු පවරලා තියෙනවා හැමිල්ටන් රිසර්ව් බැංක් එක. ඒ කියන්නේ හැමිල්ටන් රිසර්ව් බැංකුව ලංකාව ණය ගෙවීම පැහැර හැරීම පිළිබඳව. මේ තත්ත්වය ඉදිරියේදී ශ්‍රී ලංකාවට මොන විදියට බලපාවිද? විශේෂයෙන්ම දැනට මූල්‍ය අර මුදල සමග කරන සාකච්ඡාවලට මේකෙන් බලපෑමක් ඇති වෙයිද? ජයන්ත ඔය නඩු පැවරීම කළා තිබෙන්නේ 2022 ජූලි මාසේ 25 වෙනිදාට ඇමරිකානු ඩොලර් මිලියන 1000ක බැඳුම් කරයක් කල්පිරීමට නියමිතයි. ඒ කල්පිරීමට නියමිත බැඳුම් කරේ ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ආයෝජනය කළා තිබෙන විශාලතම ආයෝජකයා ඇමරිකන් රිසර්ව් බැංක් කියන බැංකුව. ඒ බැංකුව ශ්‍රී ලංකාවට එරෙහිව නිව්යෝක් නුවර පිහිටලා තිබෙන ෆෙඩරල් උසාවියේ නඩු පවරලා තිබෙනවා. ඒ මුළු මුදලම ගිවීමට ශ්‍රී ලංකාවට බල කරලා සහන කරන ලෙස. දැන් මේක ඇති වෙලා තිබෙන්නේ ජයන්ත ශ්‍රී ලංකාව ඔබට මතක ඇති 2022 අප්‍රේල් 19 වෙනිදා නිවේදනයක් ඉක්ුත් කළා. මින් පසු ගිවීමට තිබෙන සියලුම ණය ගිවීම මහ බැංක ශ්‍රී ලංකාව විසින් කල් දමනවා. ඒ වගේම අත්ීටරව වගේම මේ මුදල මුල් මුදලට එකතු කරලා පොලිය ගෙවනවා. ඒ අනුපාතයට පොලිය ගෙවනවා කියලා මේ කාර්යය කළේ. ඇත්තටම ජයන්ත ශ්‍රී ලංකාවට ව්‍යවස්ථාපිත කිසිම ණයගීම් සඳහා අවශ්‍ය අරමුදල් කිසිවක් තිබුණේ නැහැ. ශ්‍රී ලංකාවේ සංචිත ඇත්තටම ව්‍යවස්ථාපිත ඍණ අදතරත් ඍණ ඒ ඍණ තත්ත්වයකට පත් වීම නිසා මුදල් නොමැතිකම නිසා ශ්‍රී ලංකාව කළේ ණය පැහැරහැරීම වෙනුවට තෝරාගත්ත ණය පැහැරහැරීම කියන මාර්ගයට අවතීර්ණ වුණා. ඉන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාවට ණය මුදලක් ලබා ගැනීමට කරන සාකච්ඡාවේදී එක පූර්ව කොන්දේසියක් වුණේ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් අනුගමනය කළ යුතුයි කියන කරුණ. ඒ සඳහා ශ්‍රී ලංකාව පත් කළා නීතිමය උපදේශකව සහ මූලික උපදේශකව පත් කළා. ඒ අයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත වෙනුත් මේ අවස්ථාවට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. මේ අවස්ථාවේදී මේ විදිහට මේ හැමිල්ටන් රිසර්ව් බැංකුව වගේ ආයතනයක් නඩු පැවරුවා කියලා කියන්නේ ඒගොල්ලන්ව හඳුන්වන්නේ ජාත්‍යන්තර බැඳුම් කර වාග්මාලාව අනුව මේගොල්ලන් හඳුන්වන්නේ හෝල්ඩ් අවුට් ඉන්වෙස්ටර්ස්ලා කියලා. ඒ කියන්නේ යම්කිසි වෙනත් ආකාරයකට යම්කිසි තීන්දුවක් ගැනීමට ආයෝජකයේ ප්‍රමාණයක් ක්‍රියා කරනවා නම් ඒ ක්‍රියා කරන ක්‍රියා පිළිවෙත නවත්වීම සඳහා කටයුතු කරන ආයෝජකයෙක් විදිහට තමයි ඒගොල්ලෝ සැලකන්නේ. ඒතොර මේගොල්ලෝ ඉල්ලා තිබෙන්නේ 2022 ජූලි මාසේ 25 වෙනිදාට කල්පිරෙන මුළු බැඳුම් කරේ AI ආයෝජනය කළා තිබුණා ඇමරිකානු ඩොලර් මිලියන 250ක්. ඊට අමතරව තව ඊට පොලිය ලැබිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 7ක්. මේ 257ම ගෙවීමට ගෙවන ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට නියෝගයක් නියුත් කරන්න කියන එක තමයි මේගොල්ලෝ කළේ. දැන් මෙතෙන්දී ඇති වෙන ප්‍රතිපාතිය තමයි යාන්ත අගුව විදියට දැන් අර ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියේදී අපි තුම ආයෝජකයන්ගෙන් 1%ක් හෝ 2%ක් වගේ කණ්ඩායමක් හෝල්ඩ් අවුට් ඒ මාර්ගයට අවතීර්ණ වෙලා සිටියා නම් ඒ පිළිබඳව වැඩි ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවට ඇතිවන්නේ නැහැ. මොකද ඉතුරු 98%ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමති වෙන නිසා අර 2% නොසලකා හරින්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ ඇත්තටම සිදුවලා තිබෙන්නේ 25% කියලා කියන්නේ මහා විශාල ප්‍රතිශතයක්. මේ 25%ක් ප්‍රමාණයක් අපිට මුළු මුදලම ගෙවන්න කියලා නියෝගයක් නිකුත් කරන්න කියලා ඇමරිකාවේ අධිකරණ ඉදිරියට ගිහින් තිබෙන අවස්ථාවකදී ඉතිරි 75%ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ එකඟවන්න ශ්‍රී ලංකාවේ ආණ්ඩුවත් එක්ක ණය ප්‍රතිව්‍යුහගත කරන සැලසුම්. එතකොට අත්වසෙම සිද්ධ වෙන්නේ ওই ණය ප්‍රතිව්‍යුහගත කරන සැලසුම් වල අපි කියනවා මේ සමානත්වතාවය පිළිබඳ මූලධර්ම අනුගමනය කරනවා. ඒ කියන්නේ එක ආයෝජකයෙකුට දෙන වරප්‍රසාද අනිකුත් සියලුම ආයෝජකයන්ට දිය යුතුයි. එතකොට දැන් ඇමරිකාවේ
ස්ථාවි පද්ධතිය විසින් ශ්‍රී ලංකාවට නියෝගයක් නිකුත් කළොත් මුළු මුදලම සහ ඒට අදාළ පොලිය ගෙවන්න කියලා. එතකොට අර අනිකුත් ආයෝජකයන්ට සිද්ධ වෙනවා මේ කියන ක්‍රියාවලිය ඒගොල්ලන්ට තිල්ලා සිටින්න. මේක ඉතාමත්ම දරුණු තත්ත්වයක්. එක ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලියට පැමිණ තිබෙන ඉතාමත්ම දැඩි බාධාවක් විදිහට තමයි අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. ඩොක්ටර් දැන් ඔබ සඳහන් කරන විදිහට මේක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට දැඩි බාධාවක් එල්ල කරනවා නම් මූල්‍ය අරමුදල කියපු ප්‍රධාන කාරණයක් තමයි මූල්‍ය අරමුදලෙන් ඒ ණය පහසුකම් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි කියන කාරණය. ඒතොර යම් හේකින් මේ හැමිල්ටන් රිසර්ව් බැංකුව එක්සත් ජනපදයේ මේ නඩු පැවරීම නිසා ඒ තුලින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බාධාවක් ඇති වුණොත් මූල්‍ය අරමුදල සමග මේ කරන වැඩසටහනටත් ඒක බාධාවක් වෙන්න පුළුවන් නේද ඍජුව? මෙහෙම ඒක සිද්ධ වෙන්නේ ජයන්ත දැන් ඇත්තටම අපි තවම දන්නේ නැහැ නඩු තීන්දුව මොකක්ද කියලා. දැන් සමහර විට නියෝග නොර තිබෙන ෆෙඩරල් අධිකරණය තීරණය කළොත් නෑ අපිට එහෙම නියෝගයක් දෙන්න බලයක් නැහැ කියලා. එහෙම අවස්ථාවක් වුණොත් එහෙම අර මුලින් අපි අනුගමනය කරපු ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට අපිට තවදුරටත් යන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපි ඉල්ලා සිටින ණය පහසුකම අපිට තවදුරටත් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. නමුත් අපිට ප්‍රශ්නේ මතුවන්නේ ෆෙඩරල් අධිකරණය විසින් අර ඒ සහන ඉල්ලා තිබෙන හැමිල්ටන් රිසර්ව් බැංකුවේ ඉල්ලීම ඉටු කිරීම සඳහා නියෝගයක් නිකුත් කළොත් එහෙම ඒ අවස්ථාවේදී අපිට අර මුලින් අපි බල සැලසුම් කරපු ආකාරයට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කරන්න හම්බෙන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදලත් අපිට ලබා ගැනීම කල්දබයම සිද්ධ වෙනවා. දැන් විශේෂයෙන්ම මෙවැනි තත්ත්වයක් ඇති වුණා අර්ජෙන්ටිනාවේ 2011 අවුරුද්දේදී. අර්ජෙන්ටිනාවෙත් ඒගොල්ලන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලියට නිරතු වෙලා ඉන්න අවස්ථාවේදී 5%ක් පමණ වන සුළු ආයෝකීය පිරිසක් ඇමරිකාවේ අධිකරණ පද්ධතිය කියලා නඩු දැම්මා. ඒ නඩුව විභාග කළා අවසන් කරන්න අවුරුදු 11 කාලයක් ගත වුණා. ඉතින් මේ තත්ත්වය යටතේ අපි දන්නේ අනාගතයේ කුමන ආකාරයකට අනාගතයේ විසඳෙයිද කියලා. ඒක ඒ පැමිණිලි කරුට පක්ෂව නඩු තීන්දු දුන්නොත් එහෙම කරන අවස්ථාවේදී ශ්‍රී ලංකාවට මහ බාධාවක් ඇති වෙනවා. ඒ වගේම නඩු තීන්දුව දීම සඳහා කාලය දීර්ඝ කාලයක් ගත කළොත් එහෙම ඒ අවස්ථාවේදී විශාල බාධාවක් ඇති වෙනවා. නමුත් ෆෙඩරල් අධිකරණය මේ පැමිණිලිකරු ඉල්ලා තිබෙන සහනය දීම ප්‍රතික්ෂේප කළොත් එහෙම ශ්‍රී ලංකා ආණ්ඩුවට පුළුවන්කම ලැබෙනවා තවදුරටත් මේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නිරත වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්න තිබෙන අරමුදල් පහසුකම් ලබා ගන්න. ඒක පිළිබඳ සම්භාවිතාව ජාති ඉතාමත්ම අඩු සම්භාවිතාව. ඩොක්ටර් අපි මෙහිදී විමසා බැලිය යුත්තේ අපිට මේක අවාසි සහගත ලෙස බලපෑවොත් අපි ඉන් පසුව කොහොමද ඉදිරියට යන්නේ කියන කාරණය පිළිබඳව. දැන් ඔබ කියන ආකාරයට දැන් ආජෙන්ටිනාවේ ප්‍රශ්නය විසඳන්න අධිකරණයට අවුරුදු 11ක් ගියා නම් මේ ප්‍රශ්නය විසඳන්න කොච්චර කාලයක් යාවිද කියලා කියන්න බෑ. ඒකත් යම්කිසි බාධාවක් විදියට තිබෙනවා. අනිත් කාරණය තමයි අධිකරණය ශ්‍රී ලංකාවට අවාසිදායක තීන්දුවක් ලබා දුන්නොත් ඒක ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට බාධාවක් බවට පත් වෙනවා. ඒ විදිහට ලංකාවට අවාසි සහගත තීන්දුවක් මේ තුලින් ලැබුණොත් ලංකාව මොකද කරන්නට අවශ්‍ය වෙන්නේ? මොකද්ද ලංකාවට තිබෙන විකල්පය? මම හිතන්නේ ඉතාමත්ම දරුණු තත්ත්වයකට මේ පවතින වාතාවරණය මේ තුලින් ගමන් කරන්න පුළුවන් නේද? ඇත්තම ජයන්ත ඔබ කියපු කරුණ හරි. දැන් මොකද අපි සියලු දෙනාම අග්‍රාමාත්‍යවරයාත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරපු ආකාරයට ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීම අද සම්පූර්ණ වෙලා තිබේ. එතකොට මේ කඩාවැටීම ආරම්භ වුණේ අද ඊයේ නෙමෙයි. අපි කවුරුත් දන්නා පරිදි පසුගිය අවුරුද්දේ මැද භාගයේ සිට තමයි මේ කඩාවැටීම ආරම්භ වෙන්නේ. අද ඒක සම්පූර්ණ වෙලා තිබෙනවා. අපිට අද අත වශයෙන්ම මේ බෙහෙත් වර්ග, ඉන්ධන, ඒ වගේම LP ගෑස්, අමුද්‍රව්‍ය අත්‍යවශ්‍ය දේවල් අපිට ලබා ගැනීම සඳහා මිලදීගෙන සඳහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අපේ අතර නැහැ. ඒ ඩොලර් ගෙවීමට පුළුවන් කමක් නැති නිසා විශාල බාධ හිගයක් වෙළඳ පොලේ ඇති වෙලා තිබෙනවා. ඒ ඇතිවීමත් සමගම රජයට සිද්ධ වෙලා තිබෙනවා වැඩි වැඩියෙන් මුදල් මුද්‍රණය කළා ඉතින් රජයේ වියදම් පියවා ගන්න. විශේෂයෙන්ම ඊයේ පැවතිච්ච භාණ්ඩාගාර බිල්පත් උද්දේශයේදී
රුපියල් බිලියන 93ක භාණ්ඩාගාර විල්පත් වෙළඳපොළට ඉදිරිපත් කළා. නමුත් වෙළඳපොළෙන් ගන්න පුළුවන්කම ලැබුණේ බිලියන 31ක් පමණ ප්‍රමාණයක් පමණයි. ඉතුරු බිලියන 62ම මහබැංකුවට සිද්ධ වෙන ආණ්ඩුවටයි දීලා ඒ රජයේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්නේ. වෙනි අවස්ථාවකදී සිද්ධ වෙන අර දැන් තිබෙන උද්දමන අනුපාතයේ 145ක තිබෙන උද්දමන අනුපාතයේ තවත් ඉහළට ගිහිල්ලා ශ්‍රී ලංකාව තවත් දුෂ්කර තත්ත්වයකට පාත්‍ර වෙනවා. ඉතින් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගන්න පුළුවන් ණය පහසුකම් ලබා ගැනීම තවත් පමා වුණොත් යාන්ට අපේ ශ්‍රී ලංකා ආර්ථිකය තුළ අද ඇති වී තිබෙන ව්‍යසනකාරී තත්ත්වය උග්‍ර වෙලා එය කොතනින් කෙලර වේවිද කියලා කීමට අපි කිසි කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඩොක්ටර් දැන් ඔබ සඳහන් කරන කාරණයේදී දැන් ඔබ සඳහන් කරා මේ රුපියල් බිලියන 90ක් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියට ඉදිරිපත් කළත් පිළිගත්තේ රුපියල් බිලියන 30ක විතර බිල්පත් කියන කාරණය. මේක මම හිතන්නේ සාමාන්‍ය ජනතාවටත් අවබෝධ වෙන විදිහට අපි කිව්වොත් ඇයි රුපියල් බිලියන 90ක් ඉදිරිපත් කරලා බිලියන 30ක් විතරක් පිළිගත්තේ? ඉතුරු බිලියන 60 ඇයි පිළිගත්තේ නැත්තේ? මේක ඇත්තටම කෘත්‍රිම විදිහට මේ පොලිය පාලනය කිරීම සඳහානේ මේ කටයුත්ත කරන්නේ. මේක සාමාන්‍ය ජනතාවට තේරෙන විදිහට අපි කියලා දුන්නොත් මේ බිලියන 30ක ඉදිරිපත් වෙච්ච ලංසු විතරද අර දැනට තිබෙන පොලිය අනුපාතයට ඉදිරිපත් වෙච්ච ලංසු, ඊට උඩින් ඉදිරිපත් වෙච්ච ලංසු දැනට තියෙන පොලිය අනුපාතයට වඩා වැඩිපුර ඉදිරිපත් වෙච්ච ලංසුද? කොහොමද අපි මේක පැහැදිලි කරන්නේ? ඇත්තටම ජයන්ත දැන් විශේෂයෙන්ම අපි සැලකිලිට ගත යුතු කරුණක් තමයි 2022 මැයි මාසයේ අග වන විට ශ්‍රී ලංකාවේ උද්ධමන වේගය 145 මට්ටමකට ඉහළ නැගලා තිබෙනවා. ඒත් උද්ධමන වේගය 145 මට්ටමකට ඉහළ නැග්ගහම අපිට තවදුරටත් අර පරණ පොලි අනුපාතික පවත්වාගෙන යන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුවන්නේ පොලි අනුපාතිකයේ ඍණවන තාක්කල්, ඒ කියන්නේ උද්දමන වේගයට අඩුව තිබෙන තාක්කල් කිසිම පුද්ගලයෙක් ඒ අරමුදල් වල ආයෝජනය කරන්න පෙළඹෙන්නේ නැහැ. දැන් මහ බැංකුව මෙතෙන්දී සිදු කරපු කාර්යයක් තමයි අතටම අර පරණ තිබිච්ච පොලි අනුපාතය, ඒ කියන්නේ 121 වගේ මට්ටමේ පොලි අනුපාතයටම භාණ්ඩාගාර බිල්පත්වල පොලි අනුපාතික තබා ගැනීමට උත්සාහ කිරීම නිසා ඒගොල්ලන්ට ඒ පොලි අනුපාතිකයට සහ ඊට වඩා අඩු පොලි අනුපාතිකයකට ලබා ගන්න හැකියාව ලැබුණේ රුපියල් බිලියන 33ක් වගේ ප්‍රමාණයක්. එතකොට මේ වර භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය පිළිබඳ කරපු පුවත්පත් නිවේදනයේ තුල සියලුම ප්‍රාථමික ගණන්කරුවන් ඒගොල්ලෝ ඉදිරිපත් කළ තිබෙන ලංසු වල බර තබන ලද පොලි අනුපාතිකයේ මහ බැංකුව අද ප්‍රකාශ කරලා තිබෙනවා. ඒක මේ මෑතකදී අලුත් මහ බැංකුව අධිපතිතුමා ප්‍රමියර පස්සේ ආරම්භ කරපු ක්‍රියාමාර්ගය. මේ පොලි අනුපාත ජයන්ත තිබෙන්නේ ඔය පිළිගත් පොලි අනුපාතිකය වෙන 120කට වඩා 107ක් 8ක් වගේ ඉහළ මට්ටමක තිබෙනවා. ඉතින් අර බිලියන 93ම අපි ලබා ගන්න තානම් වෙළඳපොළ තුලින් ඇත්ත වශයෙන්ම පොලි අනුපාතිකය යලනවා 120 සිට 25 26 වගේ මට්ටමකට මහ බැංකුව උත්සාහ කළා තිබෙන්නේ මේක වළක්වන්න. නමුත් මේක වැළැක්වීමෙන් ඇත්තටම සිද්ධ වෙන්නේ අපේ ප්‍රශ්නේ තවත් උග්‍ර වීම. ඒකට හේතුව තමයි උද්දමන අනුපාතිකයේ 145ක තිබියදී අපිට ඇත්තටම 125 21 මට්ටමට හෝ 25 මට්ටමට අපිට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ අරමුදල් ලබා ගන්න. ඒ නිසා සිද්ධවන්නේ ආර්ථිකය තුල තිබෙන ඉතිරි කිරීම ෂේ වෙලා ගිහිල්ලා මිනිස්සු වියදම් කරන්න පටන් ගන්න තවදුරටත් උද්දමනකාරී බලපෑම් ශ්‍රී ලංකා ආර්ථිකයට ඇති වෙන්නේ. ඉතින් මේ තත්ත්වය තමයි අද අපිට මේකෙන් නිගමනය කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මේ තත්ත්වය පැමිණීමට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 2000ක වටිනාකම සහිත භාණ්ඩාගාර බැඳුම් කර භාණ්ඩාගාර බිල්පත් ආණ්ඩුවේ මිලදී අරගෙන තිබෙනවා. තවත් 60ක් පිළිදි ගත්තා කියන්නේ ඒක රුපියල් බිලියන 2060 දක්වා ඉහළයි. ඉතින් මේකින් ඇත්තටම සිද්ධ වන්නේ කටේ අනාගත උද්දමනකාරී ප්‍රතිපාතිය තවදුරටත් ඉහළ ගිහිල්ලා මේ උද්දමනයේ මහ බැංකුවට පාලනය කරන්න බැරි වෙලා අපේ රුපියල තවදුරටත් තව ප්‍රමාණ වෙලා අපි කියපු ආර්ථික අවපාතය කරා අපි ශීඝ්‍රයෙන් ගමන් කිරීම තමයි මේ නිසා ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ. ඒ ඔබ සඳහන් කළා මහ බැංකුව නිකුත් කළා තිබෙනවා බර තැබූ පොලි අනුපාතය මේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය. ඒක 107ක් කට ආසන්න ප්‍රමාණයක් පවතින පොලි අනුපාතයට වඩා වැඩි කියන කාරණය.
ඇත්තටම මේක නේද මේ ජනතාව එහෙම නැත්නම් ආයෝජකයෝ අපේක්ෂා කරන මේ ස්වභාවික පොලි පොලි ප්‍රමාණය ඒ කියන්නේ පැවතිය යුතු පොලි ප්‍රමාණය. ඒතර මේක මේ විදිහට කෘත්‍රිම විදිහට තව කොච්චර කාලයක් පාලනය කරන්න පුළුවන්ද? මේ මේ කෘත්‍රිම විදිහට දැන් අනිත් පැත්තෙන් බැලුවට පස්සේ විදේශ විනිමය වෙළඳපොළ තුල විශාල ඩොලර් හිඟියකුත් තිබෙනවා. ඒතර මේ විදිහට මේ ඩොලරය මේවා කොතරම් පාලනය කිරීමේ හැකියාව තිබෙනවද මේ මේ පවතින තත්ත්වයත් එක්ක? යන්ත දැන් මේවට ඇත්තටම අපි කියන්නේ මිල පාලනය කියලා. ඒ කියන්නේ පොලි අනුපාත පාලනය කරලා උත්සාහ කළා තිබෙනවා. ඒ වගේම විනිමය අනුපාතිකේ පාලනය කරන උත්සාහ කළා තිබෙනවා. ඒතර වෙළඳපොළක ඒ භාණ්ඩේ නැත්නම් ඒ කියන්නේ අපි පොලි අනුපාත ගත්තොත් එහෙම ඉතිරි කිරීම නැත්නම් ඒ පොලි අනුපාතිකේට විශාල හිඟයක් ඇති වෙලා හිටා ඒ ආණ්ඩුවට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ ඒ අරමුදල් වෙළඳපොළ තුලින් ලබා ගන්න. ඒ තත්ත්වෙම උදා වෙනවා ජයන්ත විනිමය අනුපාතිකේ අපි පාලනය කරන්න ගියොත් රුපියල් 360ක් ඇමරිකානු ඩොලරයට සමානුපාතිකව මධ්‍යම අනුපාතික විදිහට තියාගෙන 366ක් කුණු මිලකුත් 359ක් වගේ වට්ටමක ගණන් මිලකුත් තබා ගන්න උත්සාහ කළාට මහ බැංකුවට විදේශ විනිමය නොමැති නිසා ඒ කියන්නේ ඩොලර් නොමැති නිසා මේ මට්ටම පාත්වගෙන යන්න බැහැ. මේක හරියට අර පරණ අධිපතිවරුන් දෙදෙනා W.D. ලක්ෂ්මන් සහ අජිත්තුමත් කප්‍රාල් කියන අධිපතිවරුන් දෙදෙනා රුපියලේ විනිමය අනුපාතිකය රුපියල් 203 මට්ටමකට කෘතිමව පාත්වගෙන යෑම වගේ උත්සාහයක් තමයි මේක ඇති වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ වර්තමාන තත්ත්වයත් එක්ක අපි විශ්ලේෂණය කළ බැලුවොත් වර්තමාන මේ තත්ත්වය තවදුරටත් දුර්වල වීමට තිබෙන අවස්ථාව වැඩි මේ තියෙන දැනට මේ ගොඩනැගිලා තියෙන තත්ත්වයන් එක්ක ඔබට ඒ තත්ත්වය සහ අපි මේකෙන් මිදෙන්න මොනවද කරන්න පුළුවන් අපි මොනවද ගන්න ඕන විසඳුම් කියලා අපිට කියන්න පුළුවන්ද? ඇත්තටම ජයන්ත ඔබ කිව්වා හරි. මොකද මේක ඇත්තටම තවදුරටත් දුර්වල වීම නෙමෙයි මහා ව්‍යසනයක් කරා ශ්‍රී ලංකා ආර්ථිකය ගමන් කරලා තිබෙන්නේ. ගමන් කරමින් සිටිනවා කියන කතාව වැරදි. දැන් තමත් ඒක ගමන් කරලා තිබෙන්නේ. ඉතින් අපිට මේක ගොඩ ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ගොඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ ඇත්ත වශයෙන්ම අප හැමදෙනාම මහා පරිමාණයේ කැපකිරීමක් කළේ. ඒ කැපකිරීම ජනාධිපතිවරයාගේ සිට වීදිවල සිටින සාමාන්‍ය ජනතාව දක්වා හැමදෙනාම මේ කැපකිරීම කළ යුතුයි. ඇත්ත වශයෙන්ම ඉහළ මට්ටමේ සිටින ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාගම කැබිනට් ඇමතිවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉහළ මට්ටමේ ආදරණ ලබන අය මහා පරිමාණයේ කැප කළ යුතුයි. පහළට එනකොට අර වීඩියෝ වල සිටින පුද්ගලයන්ගෙන් අපි බලාපොරොත්තු වෙන කැපකිරීම වඩා අඩු වෙයි යුතු. දැන් මේ කැපකිරීම නොකර අපිට ශ්‍රී ලංකා ආර්ථිකය අපිට අද ගොඩ ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේක මට සමාන කරන්න පුළුවන් දෙවෙනි ලෝක සංග්‍රාමයෙන් පස්සේ 1945 දී ජපානයේට පරමාණු බෝම්බ දැම්මා හිරෝෂිමා සහ නාගසාකි දූපත් නගරවලට. මේ පරමාණු බෝම්බ දැම්මාම ඒ නගර සුන්නද්දූලි වෙලා ගියා. ඇත්තරම අපිට ශ්‍රී ලංකාවට අද පරමාණු බෝම්බයක් දාලා නැහැ. නමුත් ආර්ථිකය සහ ශ්‍රී ලංකාවේ තිබෙන සියලුම ක්‍රියාමාර්ග අද සුන්නද්දූලිලා ගිහිලා තිබෙනවා. ඉතින් අපිට ඇත්ත වශයෙන්ම අපේම කකුල් දෙකෙන් නැවත නැගිටින්න ඕනේ. අර ජපන් ජාතිකයෝ වැටුප් ලබා ගන්න නැතුව වැඩ කරලා එක වේලක් පමණ කාලා දැඩි කැපකිරීමකින් කටයුතු කරලා තමයි ජපානයේ නැවතවරක් ගොඩ ගත්තේ. දැන් අපි අද මුහුණ පා තිබෙන්නේ ජයන්ත අන්න ඒ කියන තත්ත්වයට. ඒක අවබෝධ කරගන්න ඕනේ දේශපාලකඥ විසින් පාලක විසින් ජනාධිපතිතුමා අගමැතිතුමා නැටමැතිවරු මේ සියලු දෙනා මේක තත්ත්වය අවබෝධ කරගෙන ඒ අනුව සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කළේ නැත්නම් මේ ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවට ගොඩ එන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ දෙවන්ත කැපකිරීම කළත් ඔබ හිතන විදියට වසර කීයක් යයිද ලංකාවේ ආර්ථිකය ගොඩ ගන්න? ඇත්ත වශයෙන්ම දැන් තිබෙන තත්ත්වය අනුව මගේ අස්තමේතු අනුව නම් තව වසර 10ක් පමණ කාලයක් ගත වෙනවා අපිට අර මුල් තත්ත්වයට පැමිණෙන්න. ජයන්ත මොකද හේතුව අපි ගත්තාම අපේ රටේ තිබෙන සියලුම පද්ධති අද නතර වෙලා තිබෙන්නේ. ඒ කියන්නේ කෘෂිකාර්මික පද්ධතිය, එනර්ජි පද්ධතිය, LP ගෑස් සියලුම පද්ධති, රාජ්‍ය සේවය, වෛද්‍ය සේවය, අධ්‍යාපන සේවය මේ හැම පද්ධතියක්ම අද නතර වෙලා තිබෙන. ඉතින් මේ නතර වෙලා තිබෙන දේ අරගෙන අපි නැවත ගොඩ ගන්නවා නම් මොකද මහ බැංකුවේ විදේශ විනිමය මට්ටම කියන්නේ මහ බැංකුවේ තිබෙන සංචිත ප්‍රමාණය ඍණ වෙලා තිබෙනවා නම් ඒ ඍණ වෙච්ච ප්‍රමාණයත් අද තවදුරටත් වැඩි වෙලා තිබෙනවා. ඉතින් මේ තත්ත්වයට අර අපිට සමාන කරන්න පුළුවන් වතුර හිඳිලා කර්කස වෙච්ච ලිඳකට
අපි වතුර දැම්මහම මුලින්ම වන්නේ සිද්ධ වෙන්නේ අර කර්කස වෙච්ච තත්වයෙන් ඒ ලිද ගොඩ ගැහෙන. ඊට පස්සේ තමයි අලුතෙන් වතුර දාන්නේ. ඉතින් අපි අත අද ශ්‍රී ලංකාව මුහුණ පාසි දෙන්නේ මෙන්න මේ කියන තත්ත්වය. ඒ නිසා තමයි මම කිව්වේ තවත් වසර 10ක් පමණ කාලයක් ගත වේවි ශ්‍රී ලංකාවට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේම සදා. අවසාන ප්‍රශ්නය ડોક્ટર අලුත් අගමැතිවරයා, කියන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ පත් වෙනකොට ඇති වුණු අපේක්ෂාව තමයි එතුමාගේ තිබෙන මේ ජාත්‍යන්තර සම්බන්ධතා සහ ඔහුට තිබෙන මේ විශ්වාසය නිසා ලංකාවට විශාල වශයෙන් ආධාර උපකාර ලැබිලා මේ ප්‍රශ්නෙන් අපිට කෙටි කාලින විදිහට යම්කිසි අස්වැසිල්ලක් ලැබෙයි මේ තෙල් පෝලිම් ඒ වගේම ගෑස් පෝලිම් අඩු වෙයි වගේ කියන කාරණය. හැබැයි දැන් පෙනෙන්න තිබෙන කාරණය තමයි මේ ලංකාවට උදව් කරන්න ලංකාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න එහෙම විදේශීය රටවල් ඒ තරමටම ඉදිරිපත් කැප වෙන්නේ එහෙම නැත්නම් ඉදිරිපත් වෙන්නේ නැති බව. ඔබට මේ ගැන මොකද්ද හිතෙන්නේ මොකද්ද පෙනෙන්නේ? ඇත්තම ජයන්ත ඔය පුද්ගලයෙක් ගැන තිබෙන විශ්වාසය මත ලබාගත හැකි ආධාර උපක්‍රම ආදී ඉතාමත්ම සුළු ප්‍රමාණයක්. ඇත්තරම ශ්‍රී ලංකාව හිටපු පරණ නායකයින් වෙන දැන් අපි ගත්තාම බණ්ඩාරනායක මැතිනිය, ජයජයවර්ධන බණ්ඩාරනායක මැතිනියට ඉන්දියාවේ විශාල වශයෙන් ආධාර ලැබුණා, චීනෙන් ආධාර ලැබුණා, ජයජයවර්ධන මහත්මයාට ජපානයෙන් ආධාර ලැබුණා. මේවා අර ඒ රටක තිබෙන මූලික ප්‍රශ්න විසඳීම සඳහා ලැබෙන ලැබගත යුතු ආධාර මට්ටමත් එක්ක බලනකොට ඉතාමත්ම සුළු ප්‍රමාණයක් වමනයි. ඒතොර අපි ගත්තාම අද තිබෙන ප්‍රශ්නේ බරපතලකම අනුව අපිට අනිවාර්යයෙන්ම ඇමරිකාන් ඩොලර් බිලියන 9ක් 10ක් වගේ ප්‍රමාණයක් අවශ්‍යයි. අපිට මේ තිබෙන ගැටලුවෙන් ගෙදැවිලා ඉතින් ඉදිරි මාස 6 පමණ කාලය අපේ ජීවිතාව අපිට පවත්වාගෙන යන්න. දැන් එවැනි මට්ටමක මහා පරිමාණ ආධාරයක් කිසිම පුද්ගලයෙකුට පුද්ගලික සම්බන්ධතා නිසා ලැබෙන්නේ නැහැ. මේ හැමදේම අපිට ලැබෙන්නේ අපි ඒ පිළිබඳව අපි සූක්ෂම සැලැස්මක් ඉදිරිපත් කළා. ශ්‍රී ලංකා ආර්ථිකයේ නැවත වරක් අපි යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා කටයුතු කරනවා කියන විශ්වාසය උතුල ඇති වුණා. අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ වෙළඳපොළ තුන. ඉතින් එහෙම ආධාර ගැනීම පුද්ගලයෙක් මත ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ අපේ රටේ තිබෙන ක්‍රමය අපි නැවත වරක් සැලකිල්ලට අරගෙන ඒ ක්‍රමය සකස් කරලා අපිට ආධාර වෙළඳපොළ තුලින් දීමට කැමති රටවල් වලට කැමති ආයෝජකයින්ට ඒ හේතු ගන්නන්න ඕනේ අපි තුල මේවා ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු උපාය මාර්ගයක් තිබෙනවා කියලා. එහෙම නැතුව පුද්ගලයෙක් මත එහෙම දේවල් ලැබෙන්නේ බොහොම සුළු පරිමාණයේ ඒවා පමණයි. අපි ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා මේ වගේම සාකච්ඡා ධර්මීය සඳහා ශ්‍රී ලංකා බිස්නස් ටීවී subscribe කරන්න. වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳව අපි නිරන්තරයෙන් දිගින් දිගටම ඔබව දැනුවත් කිරීමට සූදානම්. ඔබට බොහොම ස්තුතියි.